අපි කාට හරි කෝල් එකක් ගන්න ඕන නම් අපි කරන්නේ ෆෝන් එකේ ඩයල් පෑඩ් එක ඔන් කරලා අංක 10ක් තියෙන ෆෝන් නම්බර් එක ටයිප් කරලා කෝල් එකක් ගන්න එක. එහෙමත් නැත්නම් අපි කෝල් කරන්න ඕන කෙනාගේ ෆෝන් නම්බර් එක අපේ කන්ටැක්ට් ලිස්ට් එකේ තියෙනවා නම් ෆෝන් එකේ ඒ නම්බර් එක සේව් කරපු නම සර්ච් කරලා ඒකට කෝල් එකක් ගන්න එක. ඉතින් මේ ක්‍රම දෙකනේ සාමාන්‍යයෙන් අපි කෝල් එකක් ගන්න භාවිත කරන්නේ. ඉතින් මේ ක්‍රම දෙකම කරන්න ටිකක් වෙලා යනවා. අද මම මේ වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙන්නේ තප්පර දෙකෙන්. තප්පර දෙකෙන් ඔයා කැමති ඕනම නම්බර් එකකට කෝල් එකක් ගන්න විදිය. මේක හරිම ලේසි. ඒ වගේම ඔයගේ ස්මාර්ට් ෆෝන් එකකින් හරි ඔයගේ පොඩි ෆෝන් ෆීචර් ෆෝන් තියෙන්නේ පොඩි ෆෝන් එකකින් වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. මම දැන් ඔයාලට සවිස්තරාත්මකව වීඩියෝ එක පැහැදිලි කරලා දෙන්නම්. එහෙනම් අපි මුලින්ම යමු අපේ ඩයල් පෑඩ් එකට. ඩයල් පෑඩ් එකට ගියාම මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එන්නේ. ඉතින් මෙතනින් අපි අවශ්‍ය නම්බර් එක ටයිප් කරන්නේ නැතුව තප්පර දෙකකින් කෝල් ගන්න හැදෙන හැටි තමයි ඔන්න ඉගෙන ගන්න හදන්නේ. ඉතින් මෙහෙම ඩයල් පෑඩ් එක ගත්තාම ඔයාලට පේනවා නේද උඩ දකුණු පැත්තේ කොනේම ඩොට් තුනක් තියෙනවා. අන්න ඒ ඩොට් තුන ටච් කරන්න. මේ ඩොට් තුන ටච් කරාම උඩින්ම තියෙනවා ස්පීඩ් ඩයල් නම්බර්ස් කියලා. අන්න ඒක ටච් කරන්න. මෙතනදී අංක 1 වොයිස් මේල් කියලා තියෙනවා. ඉතින් අංක 1 අපිට වෙනස් කරන්න බෑ. 2 ඉඳලා 999 වෙනකම් ඕනම නම්බර් එකක් අපිට සේව් කරලා තියලා ඒකට කෝල් ගන්න පුළුවන්. තප්පර 2යි යන්නේ වැඩේට. රයිට්. ඉතින් ඔයාලට පේනවා මෙතන අංක 2 කියලා යටට පොඩි ඊතලයක් තියෙනවා. අන්න ඒ ඊතලේ ටච් කරන්නකෝ. මේ ටච් කරාම අපිට මෙන්න මේ පහළට යනකොට බලන්න පුළුවන් කොහොමද මේ නම්බර්ස් තියෙන්නේ කියලා. ඉතින් අපිට මම ඔයාලට පැහැදිලි කරලා දෙන්නම් අංක 2 නැතුව අංක 3 තෝරගෙන මේක කරන විදිය. ඉතින් මේ අංක 3 තෝරලා මම මේකට එක නම්බර් එකක් ටයිප් කරනවා. මෙතන enter number enter name or numbers කියලා තියෙන නම්බර් කියලා තියෙන. අන්න එතන තමයි ටච් කරලා නම්බර් එක ටයිප් කරන්න ඕන. ඉතින් මම මේ නම්බර් එක මෙතන ටයිප් කරනවා. රයිට්. ඒක ටයිප් කරාම මේ නම්බර් එක මගේ ෆෝන් එකේ සේව් කරලා තියෙන නිසා අන්න ඒ නම්බර් එක මෙතන පෙන්නවා. ඉතින් මං අන්න ඒ නම්බර් එක එකපාර ටච් කරා. ටච් කරාම ඔයාලා දැක්කේ නේද? අංක 3 මම සර්ච් කරපු නම්බර් එක පෙන්නලා මෙතන අංක 3ට ඒක සිලෙක්ට් වෙලා තියෙනවා. දැන් තව එකක් ඔයාලට පැහැදිලි වෙන්න තව එකක් කියලා දෙන්නම්. මෙතන ආයි අංක 2 අපි තෝරගත්තේ නැති නිසා අංක 2 ආයි තියෙනවා. ආයි අර arrow key එක press කරාම මෙතන අංක 3 පෙන්වන්නේ නැහැ. මොකද අපි අංක 3 ගත්තනේ. දැන් මං ඉලක්කම් දෙකක් තියෙන නම්බර් එකක් තෝරන්න. අංක 12 වගේ මං තෝරන්නම්කෝ. අංක 12 තෝරලා මම මේකට තව නම්බර් එකක් ටයිප් කරනවා. හරි. මම මේක ඔයාලට බලාගන්න ලේසි වෙන තමයි මෙහෙම මේ ඩිෆෝල්ට් නම්බර් එකක් ගත්තේ. දැන් ඔන්න වැඩේ හරියටම හරි. ඔයාලට අවශ්‍ය නම්බර්ස් ගන්න මෙතන ටයිප් කරගන්න පුළුවන්. මම දෙකයි පෙන්වන්නේ. හරි. දැන් ඊට පස්සේ ඔයා උඩම තියෙන වම් පැත්තේ ස්පීඩ් ඩයල් නම්බර්ස් කියලා වම් පැත්තේ ඉඳලා අන්න ඒ ඉඳලා ටච් කරන්න. ටච් කරාම ආයි ඩයල් පෑඩ් එක එනවා. දැන් මෙන්න මෙහෙමයි කරන්න තියෙන්නේ. අංක 3 තප්පර 2ක් ඔබාගෙන ඉන්න විතරයි තියෙන්නේ. දැක්කනේ කෝල් එක යනවා. දැන් ඔන්න ඔයාලට මතකයි නේද? මං ඊළඟට තෝරගත්තේ අංක 12. එතකොට ඒක කරන්නේ අංක 1 එබුවා දෙවෙනි අංකේ තියෙනව නේද? අන්න ඒක ටච් කරගෙන ඉන්න. එතකොට අංක 12 සිලෙක්ට් වෙනවා. දැක්කනේ කෝල් එක ගියා. ඉතින් ඔයාලට ඒ වගේ 999 වෙනකන් ඕන නම්බර් එකක් මෙතන සේව් කරලා කෝල් ගන්න පුළුවන්. ඔන්න වැඩේ හරි. තප්පර දෙකෙන් ඕනම නම්බර් එකකට කෝල් ගන්න. ඉතින් ඔන්න අපි ඉගෙන ගත්තා එහෙනම් තප්පර දෙකෙන් ඕනම නම්බර් එකකට කෝල් ගන්න විදිය. එහෙනම් මේ වීඩියෝ එකේ මම කියපු නැති දෙයක් තියෙනවා නම් ඔයා දන්න දෙයක් තියෙනවා නම් අනිවාර්යෙන් යටින් කමෙන්ට් කරන්න. වීඩියෝ එක බැලුවා නම් හොඳ නම් ඒ ගැනත් විස්තරයක් ඔයා යටින් කමෙන්ට් එකක් දෙන්න. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හමු වෙමු. ජය වේවා.